ලෝකේ සාමාන්‍යයෙන් කැසිනෝ බලපත්‍ර ලබා දෙනකොට කැසිනෝ නියාමන අධිකාරියක් තියෙනවා. නමුත් මෙතන සම්පූර්ණයෙන්ම බලය දෙන්න ඇමතිවරයා. අපි දන්නවා රජයට අවශ්‍යයි කියලා කැසිනෝ එකේ වහම ලයිසන් එක දෙන්න ඒක තමයි හදිස්සියම ගෙනල්ලා තියෙන්නේ. නමුත් අපි රජයට නැවතත් අපි දැනුම් දුන්නා මුදල් ඇමතිවරයාට අපිට අවම වශයෙන් කාල සටහනක් දෙන්න. කවදාද රෙගුලේටරි ඒජන්සි එක ගේන්නේ? කොහොමද ඒක ගේන්නේ? නැත්නම් මේ පළවෙනි වතාවට කැසිනෝ ලයිසන් දෙන්න යන්නේ ලංකාවේ නියාමන ආයතනයක් නැතුව. මුදල් අමාත්‍යාංශයෙන් නිලධාරින්ට පුළුවන් ඔබතුමාට ඒ සභාවදීම ඔය උපදෙස දෙන්න. කීමනක් තියෙනවා සර්පයා සමගත් ගින්න සමගත් යසස් ඇති රජ කුමරුවා සමගත් සිල්වත් භික්ෂුව සමගත් හොඳින් හැසිරිය යුතුයි කියන කාරණාව. සෙල්ලමට නොයා යුතුයි කියන කාරණාව. දැන් පාලකයේ මහා සංඝරත්නයට අවවාද අනුශාසනා කරනවා. මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා අහගෙන ඉන්න වෙලා තියෙනවා. රාජානම් අනුවත්තේතුම් රජතුමාට අනුවර්තනේ වන්න. හැබැයි රජතුමා කියන සීළු දේ අනුමත නොකරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. මේ මහා සංඝරත්නයේ නිନ୍ଦා අපහාස පරිභව කරන අයට මම කියන්න කැමතියි පරාභව සූත්‍රේ හරි වසල සූත්‍රේ හරි කියවන්න කියලා. ඒ නිසා සිවුරු ඇඳගත් බට්ටු කියන කතා මහා සංඝරත්නය ආමන්ත්‍රණය කිරීම නුසුදුසුයි. මම හිතන්නේ අපි හැමෝම පිළිගන්නවා අපි කිසිම කෙනෙක් කැමති නැහැ කිසිම ආගමික නායකයෙකුට ඒ ආකාරයෙන් කවුරු හරි කතා කරනවා නම්. සමහර භික්ෂුන් චීවරය ඇඳගෙන දවල්ට එළියට ඇවිල්ලා අරගල කරලා රැයට ගිහිල්ලා ඒ අරගලකරුවන් එක්ක පාටි දානෙව අපි Facebook වල දකිනවා. එතකොට අර සංඝරත්නයට තියෙන ගෞරවය මිනිස්සු අතර නැති වෙනවා. දැන් අද මේ බණ කියනවා වගේ ඔබතුමාම හරි කඩගාටු වෙනවා. ඒ කාලේ ප්‍රේමදාස මහත්තයා අර ටයර් සෑවල් වල චීවර වල ගොතලා පුච්චලා ගඟවල් වල දාන කාලෙත් ඔය කතාව කියන්න කෙනෙක් හිටියා නම් ලොකු දෙයක්. අපි කිසිම කෙනෙක් කිසිම ආගමික නායකයෙකුට අපහාස කරන එකට අපි එකඟ වෙන්නේ නැහැ. මට ප්‍රසන්න රණතුංග මැතිතුමාට කියන්න තියෙන්නේ අර ඔබතුමාට පුළුවන් ඒව විග්‍රහ කරන එක පිළිබඳව යම්කිසි උපදෙස් ටිකක් ලබා දෙන එක කියන විදිහක් තියෙනවා. ඒ කියපු ආකාරයට සමස්ත මහා සංඝරත්නයට කැලලක් සිද්ධ වුණයි කියන මතය තමයි රටේ තියෙන්නේ. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා ධම්මපදයේ තියෙනවා සහස්සම්පි චේවාච අනත්තපද සංහිතා ඒතං අත්තපදං සෙය්‍යෝ යං සුත්වා උපසම්පති කියලා. කෙලෙස් දුර්වලන එක වචනය වැදගත් වෙනවා කෙලෙස් නිර්මාණය කරන වචන දහසකටත් වැඩිය. අපි යන්න හොඳ නැහැ මහා සංඝරත්නයත් එක්ක වාද විවාද කරන්න විවේචනය කරන්න. ඒ කාරණාවයි මම ඉදිරිපත් කරේ. නෑ අපි කිසිම කෙනෙක් එහෙම කරේ නෑ. විපක්ෂ නායකතුමනි ඔබතුමාලා මතවාදයක් හදන්න හදනවා. උදාහරණයක් හැටියට කතා නායකතුමනි මගේ නිවස ගිනි තියන්න ස්වාමින් වහන්සේ කෙනෙක් මැදිහත් වුණායින් පස්සේ මට මහාචාර්ය ස්වාමින් වහන්සේලා ඇවිල්ලා කතා කරලා කිව්වා මේවා මෙහෙමයි කියලා මම කෝ එක්කෙනෙක් කරාට ඒක හැමෝම නෑ අපි ගරු කරනවා කියලා. කීර්තිමත් ජනමාධ්‍ය පරපුරකින් පැවතෙන මේ විෂය ගැන විශාල අවබෝධයක් තිබෙන අපේ වත්මන් ජනාධිපතිතුමාට මේ ප්‍රතිසංස්කරණවලදී ජනමාධ්‍ය කියන විෂය අමතක වීම මට නම් හරිම පුදුමක්. ඒ වගේම මේ වෙන විට මාධ්‍ය නිදහස පැත්තෙන් අපි සෑහෙන දුරකට පල්ලම් බැහැලා තියෙනවා. හැමදාම අපට අහන්න ලැබුණේ එක්කෝ මාධ්‍ය ආයතනයක් ගිනිබත් කරනවා, එක්කෝ පහර දෙනවා, මාධ්‍යවේදී ඝාතනය කරනවා, මාධ්‍යවේදීන්ට තර්ජනය කරනවා, අතපය කඩනවා, සුදු වෑන් වලින් උස්සවා කියනවා, සමහරු ජීවත් වෙන්න බයේ පිටරට ගිහිල්ලා ජීවත් වෙනවා කියනවා. තමුන්නාසලාට කියන්න තියෙන්නේ අපි කිසිම මාධ්‍ය මර්ධනයක් කරන්න අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන අරන් තියෙනවා. එවැනි කිසිම සූදානමක් නැහැ. අපි කොමන දේශපාලන මතයක් දරුවත් මේ රට අපේ රට විවිධ පරණ පුරුදු හා ක්‍රියාකාරකම් අනුව වංචා දූෂණ අක්‍රමිකතා හොරකම් කොමිස් පිළිබඳ තියෙනවා නම් මගේ අමාත්‍යාංශය යටතේ තියෙන එක සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ මම පිළිබඳ හෝ මගේ රාජ්‍ය අමාත්‍යවරුන් පිළිබඳ හෝ අපේ කාර්ය මණ්ඩල පිළිබඳ හෝ ලේකම්වරු පිළිබඳ හෝ නිලධාරීන් පිළිබඳ යම්කිසි සැකයක් දෝෂයක් වැරද්දක් තියෙනවා නම් ඒ තියෙන ඕනෑම චෝදනාවක් කෙලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන්න. ඒ පරීක්ෂණය අපක්ෂපාතීව කෙරෙන්න අපි ඉඩ දෙනවා. නමුත් මං අහන්නේ ගරු කතානායකතුමනි අපිට මොකද්ද තියෙන සල්ලි අච්චු ගහන්නේ මහ බැංකුව, පොලි අනුපාතයේ තීරණය කරන්නේ මහ බැංකුව, විනිමය අනුපාතයේ පාලනය කරන්නේ මහ බැංකුව, විදේශ සංචිත පාලනය කරන්නේ මහ බැංකුව, ආනයන අපනයන පාලනය කිරීම කරන්නේ මහ බැංකුව. එහෙම කරලා ඉවරලා ගෙවල් ගිනි තියන්නේ මේ මහජන නියෝජිතයන්ගේ ගෙවල් ටිකයි ගිනි තියන්නේ. එතකොට මුදල් අමාත්‍යාංශයේ මහ බැංකුවේ ඇවිල්ලා මේ ගරු සභාවට ඔබතුමා කැඳවන්නේ අපිට. එතකොට ඇහුවා යකින් මේක මොකද්ද දැන් මේක කරන්න? දැන් මේ අයවැයෙන් අපි හැමදාම අවුරුදු තපහම්ම මේ ලියලා දෙන බොරුව කියාගෙන ඇවිල්ලානේ මේ මෙතනට වැටිලා තියෙන්නේ. මේගොල්ලෝ ලියලා හදලා දෙන එක අපි ගෙනල්ලා කියවනවා. අපි කැබිනට් එකට ගෙන්නන්න කියලා අපි කියනවා. කිරියල්ලා. පාර්ලිමේන්තුවට ඇවිල්ලා දුක කියන්නේ නැතුව මෙතුමා කැබිනට් මණ්ඩලයේ ඉන්නේ ආණ්ඩු පක්ෂයේ. ඉතින් මෙවට විරුද්ධු නැද්ද කියලා මං අහන්නේ. නෑ නෑ. ඔබතුමත් 1989 Oh. And if you take it up with the capital group meeting, we are helpless. It's government policy. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නෙමෙයි. දැන් මම කියන්නේ මේ ප්‍රතිපත්තිය ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කියලා අපි හිතාගෙන ඉන්නවා.